මතගති පහුකය කාලේ දින දෙකක් ගුරු වැඩවර්ජනයක් පැවතුනා. එක් වැඩවර්ජනයකට නම් ගුරුවරුන් උද්ඝෝෂණයක් ලෙස සම්බන්ධ වෙලා ඉන්නකොට ප්‍රහාර එල්ල කරා. එතකොට පොලිසිය විසින් ජල ප්‍රහාර, එවගේම කඳුළු ගෑස් එවගේ ප්‍රහාර එල්ල කරා ඒ අයට. එවගේ විවිධ ප්‍රශ්න ඇති වුණා. වගේම සමාජයේ බොහෝ පිරිසක් චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ගුරුවරුන් වැඩවර්ජනය කිරීම පිළිබඳව සමහර අය කියන්නට ගත කමක් නැහැ, ඒ අයත් අයිතිවාසිකම් දිනාගන්ටයි සටන් කරන්න කියලා. කෙසේද මේ විදිහට අයිතිවාසිකම් දිනාගන්ට සටන් කරනකොට ගුරුවරුන්ට ඔය වැඩ වර්ජනය කරනවා වගේ යල් පැන ගිය ක්‍රමවේදයක් නැතුව වඩාත් ස්මාර්ට් ක්‍රමයක් භාවිත කරන්නේ නැත්තේ ඇයි කියලත් සමාජයේ කතිකාවතක් ඇති වුණා. ඔන්න දැන් ගුරුවරුන් ස්මාර්ට් විදිහට වැඩ වර්ජනය කරන්න යන බව තමයි මව් බිම පුවත්පත අපට කියන්නේ. 22 වෙනිදා සිට සති දෙකක් ගුරුවරු අකුරට වැඩ. අමිත මදුරංග ගමගේ ගෙන එන පුවත විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ලබන සඳුදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගම ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසූ බව තමයි මව්බිම පුවත්පත අපට කියන්නේ. එම කාලය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතු වලට පමණක් සම්බන්ධ වන බව පැවසූ ප්‍රධාන ලේකම්වරයා රැස්වීම, සේවා සැසි, ලිපිලේඛන පිරවීම වැනි සියලු බාහිර කටයුතු වලින් ඉවත් වෙනවා කියලත් සඳහන් කළා. ඒ වගේම ගුරු විදුහල්පතිවරුන්ගේ වැටු ප්‍රශමතාවට විසඳුම් නොදීම පසුගිය 8-9 වර්ෂණයට සහය නොදැක් වූ රජයේ සේවකයන් රුපියල් 10,000ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම සහ ආණ්ඩුව ගුරු විදුහල් පතිවරුන් ත්‍රස්තවාදීන් වශයෙන් හැඳින්වීමට විරෝධය පළ කරමින් තමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා කියලා කියන්නේ. පාසලින් බැහැර පළාත් අමාත්‍යාංශ කොට්ටා සහ කලාප කාර්යාලවල ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන වට්ස්ඇප් සමූහයෙන් සියලුම විදුහල්පතිවරුන් ඉවත් වෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම සියලුම විෂය අධ්‍යක්ෂවරුන් පවත්වාගෙන යන වට්ස්ඇප් සමූහවලින් ගුරුවරුන් හා ගුරු උපදේශකයන් ඉවත් වෙනවා කියලත් ඔන්න වැඩිදුරටත් කියනවා. එතකොට දේශපාලන අධිකාරියේ සහභාගීත්වය ඇති උත්සවවලට සහභාගී නොවෙනවා. වගේම එවැනි උත්සවවලට පාසල් සිසුන් සම්බන්ධ කිරීමේ කටයුතු වලින් ගුරු විදුහල්පතිවරුන් ඉවත් වෙනවා කියලාත් කිව්වා. ඉතින් දැන් අපි දන්නවා මේ ගුරුවරුන් සාමාන්‍යයෙන් ඔය 7:30 1:30 පමණක් නෙමෙයිනේ වැඩ කරන්නේ නේද? ගුරු සාමාන්‍ය පාසලක බැලුවොත් එහෙම ගුරුවරුන් බොහෝ වැඩ කොටසක් කරනවා ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව. ඉතින් ඒ අය ඒවා කරන එකෙන් බැලකී සිටියහමත් දැන් අර පාසල් ඉන්නේ නැතුවාට වඩා සමාජයටත් එතකොට දරුවන්ටත් අධිපාලන අධිකාරියටත් යමක් දැනෙන්නට ඉඩ තියෙනවා. හැබැයි දැන් මව්බිම පුවත්පතේ දැන් අර ඒ පුවතේත් කිව්වනේ අර 10,000ක් වැඩි කිරීම ගැන. මොකක්ද මේ කතාව? අපි ඒ කතාව ඔබට කියන්නේ මේ කතාවත් කියලා ඉවර වෙලා. පාසලේ සෞන්දර්ය විෂයට අත තියන්නේ නැහැ කියලා රජෙන් සහතිකයක් ලැබෙන බව බිඟුන් මේනක ගමගේ අමිත මදුරංග ගමගේ මව්බිම පුවත්පතට කියනවා. දැන් පහුගිය කාලේ මේ පහුගිය දවස්වල ලොකු ආන්දෝලනයක් ඇති වුණා. සෞන්දර්ය විෂය පාසල් විෂය නිර්දේශෙන් ඉවත් කරන්නට යනවා කියලා. ඒ කියන්නේ අනිවාර්ය විෂයක් නෙවෙයි, ඕනේ නම් තෝරගන්න පුළුවන්, එහෙම කරාම තෝරගන්නේ නැති වෙයි ගොඩක් අය කියලා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂය නිර්දේශයේ සෞන්දර්ය විෂයට කිසිදු හානියක් සිදු නොවන්නේ යයිද, උසස් අධ්‍යාපනයේදීද සෞන්දර්ය විෂය එලෙසම පවතින්නේ යයිද අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් කියනවා. ඒ අනුව සෞන්දර්ය විෂය සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසින් යෝජිත ප්‍රතිසංස්කරණ යටතේත් පවත්වා ගන්නවා කියලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ. දැන් අමති බන්දුල ගුණවර්ධන මහතාත් මේ විදිහට කියලා තියෙනවා. ස්ට්‍රීම් එඩියුකේෂන් කිව්වහට කලා විෂය ධාරාව තිබිය යුතුයි කියලා ලෝකෙම පිළිගන්නවා. සෞන්දර්ය විෂය කප්පාදුවට කිසිම ප්‍රතිපත්තිමය තීරණයක් රජය අරගෙනත් නැහැ, ගන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඊට වඩා පුළුල් ලෙස තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කරන්නේ. දැන් ආගම විෂය බටහිර රටවල ඉගැන්වුවේ නැති වුණාට අපි ඉවත් කරන්නේ නැහැ. ඒ වගේම තමයි නැටුම්, චිත්‍ර, ප්‍රාථමික හා ද්විතීයි අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය විෂයන්. අපේ රටේ තිබුණේ ප්‍රමාණවත් දරුවන් සංඛ්‍යාවකට වඩා පිරිසක් කලාංශයෙන් විෂය හදාරලා ජීවිත අසමත් වීම ප්‍රශ්නයක්. ජීවනෝපායක් හදාගන්න බෑ. එතකොට ඒ අය රක්ෂාව වෙනවා. ඉන්න උගතුන්ට අදාළ රස්සා නැහැ. තියෙන රස්සාව ගත්තු බිහි වෙන්නේ. එතකොට සේවා ව්‍යුක්තිය ව්‍යුහාත්මක අසමතුලිතතාවක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ තාක්ෂණ විෂයන් වලට වැඩි නැඹුරුවක් දක්වන්නට හදන්නේ. ඒ හැර සෞන්දර්ය විෂය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඒ විදිහටම පවතිනවා කියලා තමයි ඇමතිවරයාත් කියන්නේ. දිනමින පුවත්පත කියන විදිහට අර අපි කලින් කියනවා කියූ පුවත වර්ජන දින දෙකේ සේවයට පැමිණි අයට රුපියල් 10,000ක දීමනාවක් ලැබෙනවලු. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් වැටු පිෂමතාවට විසඳුම් ඉල්ලා ඉකුත් 8-9 දෙදින ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු දමා රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවී සුපුරුදු පරිදි රාජකාරියට පැමිණි විධායක ශ්‍රේණියෙන් පහළ නිලධාරීන්ට එක් වරක් පමණක් හිමිවන අයනින් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා.
එම දිනවල සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දීමට ඔන මිට පෙර යෝජනා කරලා තිබුණා. එමගින් වැටුප් විෂමතා ඇතිවීමේ අවදානමක් මත වෙන්නට පුළුවන් හින්දා අපි ඔබට කිව්වා දැන් තුන්වෙනි ශ්‍රේණියේ රජයේ නිලධාරියෙකුට රුපියල් 500 ගණනක් එතකොට පළමු ශ්‍රේණියට 1000 ගණනක ඔය විදිහට වැටුප් වර්ධකයක් ලබා දෙන්නට සහ අර මේ ප්‍රශංසාත්මක ලිපියකුත් ලබා දෙනවා කියලා කිව්වනේ ආයට මේගොල්ලෝ මේ දවස් දෙකේ වැඩ කරා වර්ජනයට ආවේ නැහැ කියලා. හැබැයි දැන් එහෙම වුණාම වැටුප් විෂමතාවක් ඇති වෙන නිසා එක් වරක් විතරයි දෙන්නේ ඔය 10000ක් දෙනවා විතරයි. ඊට පස්සේ හැමදාම 10000 බලාපොරොත්තු වෙන්න එපා. එක් වරක් විතරක් දෙන 10000ක් ඒ ආයට ලබා දෙනවා කියලාත් ඔන්න මේ කියලා තිබුණා. ඉතින් ඒ කියමන ඒ විදිහට වෙද්දි තමයි දැන් ගුරුවරුන් 22 වෙනිදා සිට අකුරට වැඩ කරන්න පටන් ගනිද්දි මේ විදිහට ඇයි අපි ඉල්ලුවේ හැමෝටම වැටුපට රුපියල් 10000ක වර්ධනයක්. එතකොට එක එහෙම අපි ඉල්ලුවහම අපි ඉල්ලපු දවසේ රජ මේ සේවයට වාර්තා කරපු අයට විතරක් 10000ක් ලබා දෙනවා. මේකත් අසාධාරණයි කියලා අර 22 වෙනිදා සිට අකුරට වැඩ කරන්නට ගන්න තීරණ අතර එකක්. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.